ගෞතම් කරන්න ගියා මාත් අපි ඉතින් ගොඩක් අමාරුවෙන් තෙල් පොවර ටික නැතුව අපි ගෞතම් කරා දැන් මේ ආයේ අක්කර 50ක් විතර අස්සක් දාලා තියෙනවා දැන් මේ කරගත්තට වැඩක් නැහැ ඉතින් ගෞතම් කරන්න ගියා කොරා මාත්තේ කරපු එකත් අපිට බේර ගන්න බෑ මේ අලි විනාශ කරනවා වැඩක් නැහැ මොන නිර්ධාරියට කිව්වා වැඩක් නැහැ උද්ඝෝෂණය කරලා මොන දේ කිව්වත් වැඩක් නැහැ අවසාන ඵල විපාකේ තමයි මේ අපිට ලැබිලා තියෙන්නේ ඔය අලි අඩියන්නේ මේ තියෙන අලි අඩිය කිසිම කෙනෙක් නෑ වන්දි ගෙවන්නවත් ඒ කියන්නේ වග කියන්නවත් කිසිම කෙනෙක් නෑ අවසානට වෙන්නේ ගොයියට වස බොන්න තමයි කිසිම බලධාරියෙක් මේ ගැන හොයන්නේ බලන්නේවත් නෑ මම ඉතින් ලෑත් වෙලා ගෙදර නෝනාට තැන්නේ කියලා මම බයික් එක පාරට ගන්නකොට රළි එනවා මෙහෙම තනිය ඉස්සරහට කරන්නේ දෙයක් නෑ මොකක්වත් නෑ හොටල බයික් එක දාලා අපි දිව්වා එන්නේ අලි 10 15 වෙවිලා ගියත් ඇති අපි අන්තිම මොකද නෑ මේකෙන් තමයි ජීවත් වෙන්නේ කීයක් හරි අරගෙන අන්තිම මොහොතේ කන්නත් නැහැ බොන්නත් නැහැ. ද පෙරේදා ගෙදර නෝනාගේ කරාබු දෙක උගස් තියලා රුපියල් 18000ක් අරන්ින් 16000ක් දීලා ගන්න ඕන පුළුවන් උනේ පෝර කොලිය 20යි ගෙනහලා ගැහුවා ගහලා හන්දාවේ ගෙදර ගියා උදේ වෙනකොට මුළු කුඹුරම පාගලා මේව කියන්න කෙනෙක් නැහැ අපි නිලධාරින්ට කිව්වට නිකන් අර බීරියලින්ට වීණා ගන්න වගේ වැඩක් වෙලා තියෙනවා. ඇවිල්ල මෙදපාරෙන් පාරට මතු වෙනකොට මැල බණ්ඩේට මම ටෝච් එක ඇල්ලු. අල්ලපු ගමන් අල්ලලා ආහාරාලාමි කරද නොකර යන්නේ කියලා කිව්වන් පස්සේ අලිය ඩිංග පස්සෙන් පස්සට ගියා. ගියපු වැඩි ගියාට වැඩිය වේගෙන්ම ආපහු මගේ පස්සෙන් පැන්නුවා. ගමන් තුනක් කෙරුවල ගමන් තුනේම හැබැයි බේරුණා මහත්වේ දැන් නම් ඉඩමට යන්නත් බයයි හැන්ද වෙනකොට. අලින්ට බය නැතුව හිටියේ මේක ඉපදිලා දුක් විඳගෙන හිටපුවා අපි. ඇමතුමාට අපි බල කිරීම කරනවා ඔබතුමා ගත යුත්තේ කාගේවත් උපදේශ මත නෙමෙයි එන්න මේ වගේ විනාශයක් වුණාම ඔබට දැනෙන වේදනාව කුමක්ද කියන එක එහෙනම් මේකට උත්තරේ තියෙන්නේ ඔබතුමාගේ යටතේ ඔබතුමාට හැකියාව තියෙන්න ඕන මේ සංවර්ධන භූමියේ ඉන්න අලි ටික ඉක්මනින් මෙහා පැත්තට දාලා මේ වගා කරන මිනිසුන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කරන වැඩේ ඔබතුමාට බාරයි